ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. තෙන් මාළු කන එක ගිනියම් කියනවනේ. ඒ නිසා ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් තෙන් මාළු එකක් උයා ගන්න හැටි මම ඔයාලට අද කියලා දෙනවා. සමහර අය තෙන් මාළු එකේ තියෙන වතුර එක පාවිච්චි කරනවා උයන්න. ඒ වුණාට මම අද ඒ වතුර එක පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක්ට ඒ වතුර එක පාවිච්චි කරන වෙලාව මම කියලා දෙන්නම්. දැන් ඇතිලියට පොල් තෙල් තේ හැඳක් දාගන්නවා. ඊළඟට උලුහල් තේ හැඳි භාගයක් දාගන්නවා. ඊළඟට ගොරක කෑල්ලක් දාගන්නවා. ඇඹුල් රසට වැඩි කැමති කෙනෙක් ඉන්නවනම් ගොරක කෑලි දෙකක් දාගන්න. දැන් මම අඹරපු මිරිස් තේ හැඳි දෙකක් දාගන්නවා. කැමති කෙනෙක් ඉන්නවනම් මීට වඩා වැඩි දාගන්න පුළුවන්. අඹරපු නැත්තම් මිරිස් කුඩු දාගන්න උනත් පුළුවන්. දැන් අපි කරපිංචයි සේරයි මේ වගේ එකතු කරගන්නවා. කරපිංචයි සේරයි දැම්මට පස්සේ ලුණු ටික දාගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි භාගයයි දාගන්නේ. උලුහල් කරපිංච සේර පොල් කිරි මේව තමයි මේ සැමන් වල තියෙන සැරගතිය නැති කරන්නේ. දැන් තමයි මම තුනපා තේ හැඳි එකතු කරගන්නේ. ඊළඟට කහ තේ හැඳි භාගයක්. සැමන් ටින් එකේ තිබුණු වතුරයකට කැමති කෙනෙක් නම් මෙන්න මේ වෙලාවේදී ඒ වතුර ටික එකතු කරගෙන විනාඩියක් උයා ගන්න. දැන් මිටි කිරි වලින් පොල් කිරි කෝප්පයක් දාගන්නවා. දැන් පොල් කිරි එක දාලා උතුරනකන් ඉන්න ඕනේ. හොඳට ඉතුරුවට පස්සේ ගම්මිරිස් තේ හැඳි කහලක් එකට දාගෙන තව ටිකක් කලවම් කරලා තින් මාළු එකකට දාගෙන කෑලි මැදින් දෙකට පලා ගන්නවා. දැන් මේ හැම කෑල්ලක්ම හැමහිට අනිත් පැත්ත පෙරලා ගන්න. දැන් දෙහිගිරියකින් කහලක් විතර එකට මිරිකන්න. දැන් දෙහි ටික හොඳට එකතු වෙන්න හැන්දෙන් පොඩ්ඩක් මෙන්න මේ විදියට එහාට මෙහාට කරන්න. දැන් මෙන්න මේ විදියට තෙල් පෑදෙනකන් ලිප උඩ තියලා ලිප ඔෆ් කරනවා. දැන් ලිප ඔෆ් කරලා ටිකක් වෙලා මේ වගේ ලිප උඩ තියන්න. දරු ලිප හුවෙන කෙනෙක් නම් වෙනත් තැනකින් ඇතුළිය අරන් තියන්න. තින් මාළු වගේ දෙයක් උයන දවසට මිරිස් දාන්න නැතුව සුදු පාටට කිරට ඉලවලුවක් උයන්න. ලේසියෙන්ම මාළු ගන්න පුළුවන් මාළු තියෙන පළාතක ඉන්න කෙනෙක් නම් අලුත් මාළු කන්න පුරුදු වෙන්න. ඇත්තටම මම මේ වීඩියෝ එක කළේ අලුත් මාළු ලබා ගන්න බැරි විදේශගත වෙන්න පුතෙකුගේ ඉල්ලීමටයි. අපේ රටේ නම් ඕන තරම් මාළු තියෙනවනේ. මම නම් ගොඩාක් කැමති අලුත් මාළු වලටයි. දැනටමත් අපේ අම්මා YouTube channel එකට subscribe වෙලා නැත්නම් ඉදිරියේ එන වීඩියෝ බලා ගන්න subscribe button එකයි ඒ ළඟ තියෙන පුංචි සීනුවයි press කරන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න.